මම රවින්ද්‍ර එක්ක දැක්කේ පළවෙනි චිත්‍රපටිය තමයි කළුදිය දහර 1975. ඒ අවුරුද්දේ තමයි මං කැලණියට ආවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක හැටියට. ඉතින් මට දලුගම ඉන්න ප්‍රසිද්ධ පවුලක් හම්බුනේ. ඒ තමයි රවින්ද්‍රගේ පවුල. ඒ සියලු දෙනාම අපිට සහයෝගය දෙන. ඉතින් දේශපාලන පැත්තෙන් තමයි ඉස්සෙල්ලම දැනගෙන වැඩ කටයුතු කරේ. මේ රටේ විවෘත ආර්ථිකය එක්ක චිත්‍රපටි කලාවත් විශාල දියුණුවක් ඇති වුණා. රවින්ද්‍රත් ඒක ඉදිරියට යන එක අපිට පෙවුණා. ඒ කාලෙදී ප්‍රසිද්ධියක් අරගෙන ප්‍රධාන චිත්‍රපටි ගණනාවක රඟපෑවා. ඒකම දේශපාලනටත් එකතු වුණා. බියගම කරන අවස්ථාවලදී മന്ത്രി හැටියට, ඇමති හැටියට එතුමාගේ සහයෝගය ලැබුණා. අන්තිමට මගේ ඉල්ලීමක් උඩ 2001 එතුමා පාර්ලිමේන්තුවටත් ආවා മന്ത്രിවරයෙක් හැටියට. ඒ කාලේ එතුමා දේශපාලනය කරා. මං හිතන්නේ එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය නෙමෙයි මේ අංශයට. අද අපි ජීවතුන් අතර ඉන්න නළුවන්ගෙන් එතුමා තමයි ඉන්නේ. අපි එතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ උපදෙස් වලින් තවත් අංශ ගණනාවක් දිනු කරන්න පුළුවන්. ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දනී මහතා දශක පහක් පුරා මෙරට සිනමාවට කළ විශිෂ්ට සේවාව අගය කරමින් රවි සිනමා අඩසියවසක ආත්ම සම්භාෂණය උපහාර උළෙල පැවැත්වුණා. 1974 වසරේ තිරගත වූ තරංකා චිත්‍රපටෙන් සිනමාවට පිවිසි රවින්ද්‍ර රන්දනී චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. දුහුල් මලක්, වීරපුරන් අප්පු, ආරාධනා, දඩේම, අනන්ත රාත්‍රී ආදී චිත්‍රපට ඒ අතර වෙනවා. සම්මාන රැසක් හිමිකරගෙන ඇති ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පිරිනමන දර්ශන සූරි සම්මාන උපාධියෙන්ද පිදුම් ලැබුවා. සිනමා විචාරක ගාමිණි වේරකොඩ මහතා, සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචනා කළ රවින්ද්‍ර රන්දනී චරිතා ප්‍රධානී ග්‍රන්ථ දෙක එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. අක්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය ආචාර්ය බන්තුල ගුණවර්ධනයන මහතුනතු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.